ඊයේ රාත්‍රී 10 වන විට තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1068ක් වනවා. කෙසේ වෙතත් ගෙවුණු දින 22ක කාලය තුල බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. ඒ අනුව සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ යනවා. මේ වන විට පුද්ගලින් 439 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. COVID-19 වෛරසය ආසාදිනී වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලින් 33 දෙනෙකු වෛරසය ශරීරය තුළ නොමැති බවට සිදු කළ PCR පරීක්ෂණ මගින් තහවුරු කරගැනීමේ අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙම නාවික පුද්ගලින් සියලු දෙනාම COVID-19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතව සිටි අයයි. ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලැබමින් සිටියදී වරින් වර සිදු කළ PCR පරීක්ෂණෙන්හි ප්‍රතිඵල අනුව අදාළ වෛරසය තවදුරටත් එම නාවිකයන්ගේ සිරුර තුල නොමැති බවට තහවුරු වීම නිසා මෙලෙස එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මෙම නාවික හමුදා පුද්ගලින් 33 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදිනී වී රෝහල් ගත කළ සමස්ත නාවික හමුදා සාමාජිකින් සංඛ්‍යාවෙන් පුද්ගලින් 283 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පුද්ගලින් 439 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා. අපි සියලු දෙනාම ඔවුන්ට හැකි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. පත්තරේ අපි අද මේ ගෙන ආ වීඩියෝ තුළින් ඔබ යම් කිසි දෙයක් දැනගත්තා නම් වීඩියෝටත් ලයික් එකක් දාලා මේ සම්බන්ධව ඔබගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් එකක් දාන්නට අමතක කරන්නට එපා.